ඇසිදිසි මානෙන් ඔබට සුදායක සුබ රාත්‍රියක් අයිබෝන් සුබ වේවා ජය වේවා මේ ආරම්භ කරන්න කෙම්මුර අඩවිය 92.2 94.4න් ඔබට අහන්න පුළුවන් කෙම්මුර අඩවිය යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ගුරුකම් පිළිබඳව මේ ආදී গুপ্ত විද්‍යාත්මක කාරණා පිළිබඳවයි අපි කතා බහ කරන්නේ ඉතින් ඔබටත් යම් පැනයක් ගැටලුවක් පැන නගිනවා නම් දුරකථන අංක අපේ තිබෙනවා FM දෙරණට කතා කරලා මේ පිළිබඳව දැන කියා ගන්න ಭಾರತೀಯ කුරුණාසිව සහ සම්බන්ධ කරගන්නටත් හැකියාවක් තිබෙනවා ඉතින් ඒ වගේ කාරණාත් මතක් කරමින් ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා අපේ මැදිරියට ಭಾರತೀಯ මහත්තයා ආයුබෝ වේවා සෞර්ධේ 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 කියන්නේ මන්ද ලැබවගේ නාව කතාවල එන්න කතාවල තියෙන්නේ මන් දැලගෙන කියන්නේ නෑ අර කාගේ ඉංග්‍රීසි වගේ තමයි ගේල්දුන්නට කටපාඩම් කරන් කියන තේරුව දන්නේ නෑ ඒක බර්ති මහත්තයා මේ කතාව ආරම්භ වෙන්නේ කොතනින්ද සර් මේ කතාව බා අප්‍රබද කතාව බා තාරකසා ඉන්දික ඔය නිතබුපැත්තට වදින්නේ අනේ මුන් දෙන්න කසාදක් බදලා අනේ හුරුදලේට දෙොඩ්ඩා ඉන්න පොඩි සසිරු කියලා පොඩි හේකුත් ඉන්නවා සපටි සමාදාන ප්‍රීතිය හොඳට හිටියා යාමෙන් ඕමයි දෙගල්ලෝ ඉන්නකොට මේගොල්ලන්ට ටිකක් ටිකක් කටුකා රජ්‍යයක් ආවා මොකද්ද කාලයක් තිස්සෙ ලයිඩ් ගහපු මල්ගි කාලයක් ගමේ නැතුව හිටිය ප්‍රේමේ ප්‍රකාශ කළේවා අනම්මනම් වෙලා හුටපට වෙලා අනම්මනම් එන්න නැතිව හිටිය ආපහු ගමට ඇවිල්ලයි කියලා ආරංචි මොකද්ද මල්කි හස්බන්ඩ්ගෙන් වෙන් වෙලා ගමේ මහගෙදරට ආව කියන ආරංචියද ඒ ආරංචි අපේ පවුල් ප්‍රශ්නයක් කරගන්න ඕනේ පිස්සු දන්නේ අපි දෙන්න යාළු වෙලා ඉන්න කාලෙත් ඔය මල්කි වාගේ පස්සෙන් ආවා. හ්ම්. එතකොටවත් මම ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. දැන් ඔයා මගේ හස්බන්ඩ්. දැන් මට මල්කිව කොහොමවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දන්නවා. ඒත් මල්කිව විශ්වාස නැහැ. එයා පාරදී හම්බුණත් බලෙන්ම මාත් එක්ක කතාවට. පුංචි සිද්ධියක් ඇති මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙයි. ඔයයි මමයි මල්කි ඉස්කෝලේ ගියේ එකට. එයා මගේ මූණ බැලුවේ නැතත් මම නම් පාරදී දැක්කොත් බලෙන්ම කතා කරනවා. එපා තාරක. මල්කි මගේ පස්සෙන් එන්න පටන් ගත්තේ වයස අවුරුදු 15-16 ඉඳලමයි. මං වාට අයිති වුණාට පස්සේ යාට දරා ගන්න බැරි වුණා. කරපු දේවල් මතකනේ. හ්ම්. අදටත් එයා වාට වෛර කරන ඇති. ඒ නිසා යත් එක්ක ඔය කතාවට යන්න ඕනේ නැහැ. ඉන්දික. මල්කි ඇවිල්ලා ඉන්නේ ආයෙ යන්න නෙවෙයිලු. බැඳලා ගියාට පස්සේ ඔය කෙල්ල කී පාරක් නම් රණ්ඩු ඇති කරගෙන ආවද? තව ටික දවසකින් ඔය ප්‍රශ්න निराකරණය වෙලා ආපහු යයි. නෑ ඉන්දික. ඩිවෝස් නඩු දාලා කියලා ආරංචි. මල්කි බැඳලා හිටපු මිනිස්සයා ගෙදරටම ඇවිල්ලා මල්කිගේ අම්මටයි තාත්තටයි කිව්වලු මෙයා මනුස්ස දුවක් නෙවෙයි යකින්නක් කියලා. එයා එක්ක ඉන්න බෑ කියලා කිව්වලු. මල්කිගේ හිත පිරීලා තියෙන්නේ දුෂ්ට ගතිවලි. ඒක ඔය මුළු ගමම දාන්න. මට ඔහුගේ පෙන්වන්න බැරි වුණේ ඒ ගති හන්දා. එයාගේ මනුස්සයා මෙච්චර දවසක් හරි ඉවසප එක ලොකුද? අනේ මන්දා. හොඳ වෙලාවට බබාල නැති. එහෙම වුණා නම් ඒ ළමයා තනවතයි. තවම වයස දෙන නිසා තව කසාදයක් කරගන්නේ. නෑ ඉන්දික. ඒ මනුස්සයා ගෙදර ඇවිල්ලා වචන හෝමාරුවක් ගේපු දවසේ මල්කි පොළොවේ වැලි උඩ දාලා සාප කළා. මැරෙන කල්ම තනිකඩ වෙන්නවා කියලා එදා කිව්වා. එයාලගේ ප්‍රශ්න එයාලා බලාගෙන. ආයෙ අපි ඔය මල්කියෙක් ගැන කතා නොකරමු. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. සර් කීපතාවත් තාරක මල්කිව මුණ ගැහුණා තාරකටයි ඉන්දුරකටයි. හැබැයි මල්කි මූණව බැලුවේ නෑ පු. කතාව හගෙනින් නැතිද මේ ගෑණියෙන් බලයසනිය කියලා. එක දවසක් ඉඳ දවසක ඉන්දිකයි පුතයි සසිරුයි මිදුලේ සෙල්ලම් කර කර හිටියා ඉඳ දවසක
අත තාත්තල පුතුල දැල්ලද බ සෙල්ලකාන්නේ Out! Out, 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 out. නෑ නෑ තාත්තේ. ඔන්න ඉතින් ඔයා හොර කරනවා. මේ එහෙනම් මං යනවා ඈ. හොර කරන්නේ නෑ තාත්තේ. දැන් සෙල්ලම් කළා ඇති. අනේ තාත්තේ. තාත්තේ වහන්සේ පැටියෝ. තරහයි. මම නම් තරහ නෑ මගේ මැනිකත් එක්ක. තාත්තේ මට ආදරෙයිද? ඔව්. කොච්චරක්ද? මගේ පණටත් වඩා. එහෙනම් සෙල්ලම් කරමු. හොර ගෙඩියා. මාවර අටල කොහම හරි වාගේ වැඩේ කරගන්න නේද හදන්නේ. තාත්තයි පුතයි එන්න තේබොන්න. මෙහෙට ගෙන්නම් මේ. මාව වත්තටම ගෙන්න ගත්ත නේද? අම්මිගිතේ. මම් බොන්නම් පුතේ. ආ බොන්නේ ඉඳික. පුතේ පුතාට අම්මි බොවන්නද? නෑ නෑ මට තනියම බොන්න පුළුවන්. ඔන්න බලන්න. අසදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය කොහොම ඉන්නකොට අම්මාට ගන්න ටේබුල් එන්න කියලා කොල්ල පොඩි කවට පැහිච්ච කමට කියද නෑ මට අම්මා බොන්න බෝ මම බොන්න තනියම මේ ළමයා පැහිලා තියෙන ප්‍රමාණය දැන් ඊටකොට ගහක අත්තක් කඩා හැල්න දිරලා දැන් ලොකු අත්තක් ආවකයි ඉන්නකයි කියලා මේ ගහේ අතු දිල්ල ගොඩක් අපි මෙව අතු කොප්පන්න ඕනේ නැත්නම් උලුකට වඩ බෑනේ අකුඩා බණ්ඩල පරිණියක් කියවලා උදා බණ්ඩල ලව්වා අතු කප්පොබු කියලා මේ දෙන්න කතා කරනවා තාටි ඇයි ඔතන අර කුඩා බණ්ඩ මාම එනකල් ඇයි අර ගහේ දිරපු අතු ටික කපලා දාන්න කුඩා බණ්ඩයි මම බලාගෙන හිටියේ පරක්කු වෙයි කියලා එන්න එන්න පුතා යන්න ගෙට ඇයි මං කිව්වේ මේ මාමාර ගහේ අතු කපනවා කියලා කපන අතු බිමටද වැටෙන්නේ තාරකා පුතාව ගන්න පුතා මෙහෙට එන්න අර ගහේද අතු කපන්නේ ඔව් පුතේ. ඇයි මතකද එදා පුතයි මමයි පුතාගේ තාත්තී මිදුලේදී ඔය ගහේ දිරපු අත්තක් කඩාගෙන වැටුණා. අම්මිගේ කකුල ඌයා වුණා. ආ පුතාට මතකයිනේ. ඒකයි ගහේ දිරපු අත ටික කපන්නේ. නැත්තම් ආයෙම කඩාගෙන වැටෙන්න පුළුවන් නේ. ළඟට යන්නේ නැතුව ජනලෙන් බලාගෙන ඉන්න. හොඳද? අර අත කපනකොට බිමටද වැටෙන්නේ? ඔව්. අනේ මගේ සල්ලි ගහ උඩට වැටේද? ඔයාට සල්ලි ගහක් තියනවද? ෂෝක් නේ. එහෙනම් තාත්තට ජොබ් එකට නෝයා ගෙදර ඉන්න කියලා කියන්න. හොඳද? සල්ලි ගහ පළවෙගෙන එනවා ඇති. අනේ එපා කියන්නකෝ අම්මේ. තාරකා! තාරකා! අසදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය. සිදිසි මානේ නිහාල ලෝකේ පිළිබඳව කතා කරන තැන කිම්මු රටවිය. කුඩා බණ්ඩ ඔන්න එනවා. මේගොල්ලෝ ගහට යවනවා අත කපන්න. අනියකා ඉදිරිපු අත කපන කොට ඒ අතත් බිමට වැටෙනකොට ඒකත් ගම්බිමට වැටෙනවා. මුගේ කකුලේ ඇට යපුරු. අනියක කැම්පන් දිගල් දෙන්නෙපයි කුලිකාරේ කුණත්. අපි ගහකට යවලා ඌට අන්තරක් වුණත් අපි වල බලන්න ඕන. අතෝද ගන්න බෑ මොකද උනේ ඉන්දික කුඩා බණ්ඩය වගේ නෙමෙයි යාගේ පවුල කෑ ගහන්න පටන් ගත්තාම පලාතම දෙවනක් වෙන කෑ ගහනවා එයා එහෙම එනවා නම් අපිටත් කියන්න දේවල් තියෙනවා මොනවද මොනවද කියන්නේ ඒ මිනිස්සේ අතු කපන වෙලාවේ ඔයත් එතන හිටියානේ එයා හිටියේ බීලා ඒ මිනිස්සේ ඉතින් පැය 24න් බීලා නින්නේ එයාට බීලා ගස් නැගින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්දික, ඒක දන්නේ අපිනේ. මම කිව්වේ අපිටත් ඕන නම් ඔය ගැන පොලිසියට කියන්න පුළුවන් කියලා. එයා දරුපවුල ජීවත් කළේ ගස් රස්සාව ගැන. ඒ මිනිස්සයා එක්තැන වුණාම ඒ පවුලම අසරණ වෙනවා. මේ වෙලාවේ හිතන්න ඕනේ ඒක. හරි. දැන් මොකද කරන්න හදන්නේ? වන්දියක් ගෙවන්න වෙයි.
සල්ලි එකපාරම ලොකු ගානක් ගෙවන්න නැහැ. මං හිතාගෙන ඉන්නේ ලෙඩේට යන වියදම් ටික ටික දෙන්න. අනේ ඉන්දික අර ගෑනේ දොරකඩට ඉද දන්නේ නැහැ කන්න බොන්නත් සල්ලි ඉල්ලලා. මාර ප්‍රශ්නයක් නෝනේ. කොහෙන්ද දැන් සල්ලි හොයන්නේ? මම දෙන්නම්. ඉන්දික දෙන්න සල්ලිකාරයෙක් ඇවි. මගේ පුතා ලොකු වුණාම හොඳ සල්ලිකාරයෙක් වෙලා අම්මටයි තාත්තටයි සල්ලි දෙනවා තමයි. නේද මගේ පුතේ? ඔව්. මගේ සල්ලි ගහේ සල්ලි හැදුනහම අම්මිටයි තාත්තටයි මම සල්ලි ගොඩාරියක් දෙනවා. ඇත්තද? මගේ පුතාට සල්ලි ගහක් තියෙනවද? එහෙනම් ඉතින් අපි කිසි දෙයකට බය වෙන්න ඕනේ නේද තාරක? ඒකනේ ඒකනේ. හරි යම් කුසිර තේපොන්න. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. ඇසිදිසි මානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය. දැන් කොහෙන්ද සල්ලි හොයන්නේ උටපටේ? හොල්ල කියන පැහිච්චා සීයාවිල මගේ සල්ලි ගෑ සල්ලි ආපු ගම මන්දර සල්ලි. පුතා මේ කියන්නේ? ඔව් ඔව් ඔව්. මෙලම මේ කොහෙද මේ සල්ලි ගහගෙන කතා කරන්නේ? එයාලා හිතනවා නිකන් ලොකු නාම මෙයාගේ බලාපොරොත්තු පොඩි එකාගේ කියන්නේ කියලා. ය 10න් 15යි ගණන් ගන්නේ නෑ. නිල්හස් තලයාගේ නෑවලා කුළු. ඔව් ඊට පස්සේ මතක නෑ. නිල්හස් තලයාගේ නෑවලා කුළු. ඊට පස්සේ මතක නෑ. ලස්සනයි පුරාදේ රැස් විහිදිලා. හරියට හරි කියන්න. ලස්සනයි පුරාහඳේ රැස් විහිදිලා. මගේ හොඳ පුතා. දැන් ඔක්කොම කියන්න බලන්න. නිල්හස් තලයාගේ නෑවලා කුළු. ලස්සනයි පුරාහඳේ රැස් විහිදිලා. හරියට හරි. දැන් ඊළඟ ටිකත් කියමු. බෑ. නිල් නෙළුම් නිතාවැටේ. කෝ බෑ 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 බෑ. නෝටි බෝයි. මම නෝටි බෝයිද? නෑ 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 ගුඩ් බෝයි. මගේ පුතා දන්නවද ඇයිවා හොඳට ඉගෙන ගන්න ඕනි කියලා? ඇයි? හොඳට ඉගෙන ගත්තොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්. ඇයි? ඇයි කියන්නේ? ලොකු රස්සාවක් කළොත් සල්ලි ගොඩාක් හම්බ කරන්න පුළුවන්. එතකොට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මගේ සල්ලි ගහ ඇදුනම මං සල්ලි ගොඩක් ගන්නවා. මොන සල්ලි ගහගෙනද පුතේ නිතරම කියවන්නේ? තාරක තාරක ඇයි? අනේ උණ වඳුරක කකුලට හැලුණා. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. හරදරේ ඉන්නේ පෝෂක දාල ලොවේනේ පෝෂක දාල දිවිනේ. ඊළඟ ඉරිදා තේ හදන්නේ ගිය තාරක කකුලට කේතලේ පෙරලා උණු වතුර වැකිලා පිච්චුණා. අන්න ඒකට බේත් දාන්නා. දැන් පුඩා බණ්ඩ ගහට ඇරලා ඌට කෙම් පහන් ගන්න වුණා. ඊළඟට පහුවෙද්දා ඉන්දික පැලටියක් ඉන්දන්න ගියා වත්තේ. දැන් මේ කරදර වෙනවා භාරතී මහත්තයා. උණු වතුර කකුලට හැලෙනවා, ඇත්ත කඩාගෙන වැටිලා ඇයගේ කකුල මේ තුවාල වෙනවා, කුඩා බණ්ඩගේ කකුලට වන්දි ගෙවන්න වෙනවා. පාඩුම තමයි එක දිගට සිද්ධ වෙන්නේ භාරතී මහත්තයා. ඉන්දික මොනවද කරන්නේ? වත්ත පැල ටිකක් හිටවන්න කියලා හිතුවා. මොනවද? මේක පොල් පැලයක්. මේක අඹ. එතකොට මේ තියෙන දෙලු. ඕව හැදෙන කල් යනවනේ. අපි නැති කාලෙක අපේ දරුවා මේව ප්‍රයෝජනෙට ගන්නේ නේ.
පහුගිය දවස් ටිකේ වත් සුද්ධ කරන්න බැරි වුණානේ. වත්තම කැලෑවැදිලා. ඔව්. මං හිතාගෙන ඉන්නද පුල් සුද්ධයක් දාන්න. ඉන්නකෝ මාත් එන්න. යතෝ කකුලේ තුවාලේ? ආ ඒක දැන් වෙලිලා. මං බය වෙලා හිටියේ. මං හිතුවා දිගටම කැලල් තියෙයි කියලා. මම එච්චර පව් කළා නෑ ඉන්දික. ඒක නෙමෙයි තරකා. මට හිතෙනවා ගෙදර පිරිතක් කියන්න. ඇයි? පහුගිය දවස් ටිකේ එක දිගට කොයිතරම් ප්‍රශ්න ආවද? මට හිතෙනවා අපි තුන්දෙනාගේ කේන්දර තුන බලවන්න. ඇයි? ඔයා කිව්වත් වගේ එක දිගට ප්‍රශ්න ආවන්. ඒ නිසා ඉතින් බලන්න හිතුණා. ඒකත් නරක නෑ. සමහර විට එක්කෙනෙක්ගේ හරි තුන්දෙනාගේම හරි අපල කාලයක්ද දන්නේ නැනේ මේ ගෙවෙන්නේ. ඔව් නේද. මේ අපි හවස පන්සල් යමු. යමු. ඉන්නකෝ මං අනිත් උදැල්ලයි වප්පියයි අරගෙන එන්න. තාත්ති! එපා! තාත්ති! අනේ එපා! ඇසිදිසි මානෙන් ඔබට ඇසිදිසි මානේ නිහලෝකයේ පිළිබඳව කතා කරන්න තැන. ඔන්න අරයා පළයින් දන්න යනවා. ඒ සරේ තාරකත් යනවා. උදව්වෙත් ඒ අතර සසිරු විලාප කියාගෙන එනවා. මේ අම්ම තාත්තව දෙකට දැක්ක. මොකද පුතේ බබේ. ඔයා කෑ ගහන්නේ මොකද? ඔයා කෑ ගහන්නේ මොකද? ඇයි පුතේ? ඇයි? ඒ මොකද මේ? නෝටි තාත්ති. ඇයි අම්මා? මම මොකද කරේ? මම තරහයි. සසිරු මොකද මේ? මම තාත්තිට ආදරේ නැහැ. තාත්ති නෝටි. හරි මගේ රත්තරන් පුතේ. මං පුතාට මොන තරම් ආදරේද? මගේ සුදු පුතා තමයි මගේ පණ. දැන් කියන්න. තාත්ති කරපු නෝටි වැඩේ මොකද්ද කියලා? ඉන්දික මේ ඔයාගේ ෆෝන් එක වැදුනා. මං යද්දි කට්ටිලා. ආ දෙන්න බලන්න. ඕ මල වාතයක්. කවුද? අපේ ඔෆිස් එකේ ඉන්නවා රත්න සූර්ය කියලා මල ඇණයක්. සුවර් එකට අතමාරුවක් ගන්න තමයි මේ කෝල් කරන්නේ. ෆෝන් එක ඕෆ් කරන්න. නැත්නම් ආයෙ ගන්න. අපෝ නේද? ආ මේ මොකද මේ මෙයාගේ ඇස්වල කඳුළු? තාත්ති එක්ක තලහයි. ඇයියේ? තාත්ති නෝටි වැඩ කරනවා. මොකද්ද මං කරපු නෝටි වැඩේ? තාත්ති මගේ සල්ලිගා ආරලා දැම්මා. සල්ලිගා? මොන සල්ලිගාද? මගේ සල්ලිගා හිටෙව්වේ මෙතන. සල්ලිගා පැලවෙන්නේ නැති. තාත්ති එතන උදුළු ගෑවා. අනේ පැලේ ගැලවෙන්නේ නැති. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. මගේ පොපෝ තවමත් ගහනවා. ඔන්න ඕක තමයි මං කියන්නේ ගස් ගොමන වැවෙන්න දෙන්න හොඳ නෑ කියලා. මට අසනීප වෙලා හිටපු නිසා පහුගිය දවස් ටිකේ වත්ත පිටිය බලන්න බැරි වුණා. නැත්තං හම වෙන්න දෙන්නේ නෑ මං. ඔය ටිකම සුද්ධ කරලා දාන්න ඕනේ. එපා. එතන මගේ සල්ලි ගහ තියෙනවා. එපා. සුද්ධ පුතා කියන සල්ලි ගහ? දවස් ගානක් තිස්සේ මේ ළමයා මේ කතාව කියන්නේ. මමත් අහන්නමයි හිටියේ. මගේ පුතේ. මොකද පුතේ ওই සල්ලි ගහ? අර අපේ මොන්ඩිසෝරියට යන පාරේ තියෙන ගෙදරින් ඉන්න ඇන්ටි. ඔව්. මම යද්දි අර බලාගෙන ඉන්නවා කියලා අම්මිට මම කිව්වේ. අම්මිදවල්ට කාලා නිදි කියලා මම කිව්වා. ඊට පස්සේ ඒ ඇන්ටි සල්ලි පෙළේ හිටෙව්වා. අන්න අතන. අනේ ඉන්දික ගන්න උදල ගන්න. අනේ මොළු ආරන්නේ පා. අනේ මගේ සල්ලි පෙළේ අනේ පා.
පුතා අනේ පුතේ පැත්තට එන්න. මොකද හොඳ පුතානේ. කාර්කා. මේ මුංජි මැටි මුට්ටිය. අනේ ඒක තමයි සල්ලි පැලේ. අර තියෙන සල්ලි. මේ බලන්න. මැටි මුට්ටිය ඇතුලේ කාසි. මේ තම දහඩුවක්. ඔහුගේ තවස් ටිකියේ එක දිගට කරදරාව එහෙනම් මේකයි. මේ ගෑණි හතන් පලිගන්න හූනියමක් කර. මේක අල්ලන්න එපා. මෙහෙමම වලලම. ඒ එතකොට? බය වෙන්න එපා. ගුරුනාසව හම්බෙලා අහමු මොකද්ද කරන්න ඕනි කියලා. ගුරුනාසෙ කියයි කරන්න ඕන දේ. මේකයි මේ කෙලවෙලා තියෙන්නේ. දැන් කෑල්ල එළියට එන්නේ. දෙයනේ මල්කි මේක කරලා තියෙන මාට ඉදු පිසක බෝලා වැඩේ හරියටම කරලා වැඩේ ඇදිට දීලා ඒ ගෑණි මිනිහා වහාම දෙකට මා හොයාගෙන ආවා ඇවිල්ලා මට පෙන්නා මම මේ කොහෙ තිබුණේ මෙන්න මේ මේක අසුදු කොම්කෝ බබා හබ්බේලා එනවා එනම බබේලා මම කාද මේ උණිය මේක අහක් කරා කියලා උණිය මහක් වෙන්නේ නැහැ ඕනිම කපන්න ඕන කපලා කරන්න ඕන එහෙනම් ඉතින් කපලා කරු කියලා වැඩේ දැලස්ති වුණා ඕ වැඩේ කරලා දුන්නා මේ කතාව අපිට රචනා කළ දුනි ආර්යවංශ කුලතිලක හඬදායකත්වයෙන් ලබා දුන්නා මදුමාලි ජයසිංහ ශශි ප්‍රියංකර කතාව නිෂ්පාදනයේ සිහාන් සුරින් සංජීවකින් වගේම කසුර්ණි වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන මාති මහත්මයාත් එක්ක සෝදායක සෝවර රාත්‍රියක් ප්‍රාර්ථනා කරමු අපි හමුෙමු සුපුරුදු විදියට කෙම්මුර අඩවිය.